දගේ කියන ගොඩක් අය ල්ලපු වීඩ එකක් ඇMC ගොඩ දාන්නන්නේ කොහොමද කියන එක. අද මේ වීඩිය එකේ කියරන කරුණ හැම එකක්ම bioයෝිසික් කම ශ්‍රිප පේපස් තුනට අදාලයි. ම මේ වීඩිය එකේ දී කොටස් තුනකට වෙංකල තමයි කතා කරන්නේ. මොනවද එකක් තමයි MCක හතලට වඩා වැඩි ළමයි ගැෙන කතා කරනවා. ඊළඟට MC තිහක් හතරිය කතර ඉන්න ළමයි කොහමද MCුව කරන්නවන කියෙනක් ගැෙන කතා කරනවා. ඒවාගේ MC තිහෙට වඩා අඩුවෙන් ඉන්න ළමයි කරන්නඕනු කියෙනෙක් ෙනන කතා ගන්න හැබයි මේ කාණ්ඩ තුනෙෙන් හැම කා්ඩ එකම අනිත් කාණ්ඩ දෙකට වැදගත්වෙන කරුණු තියෙනවා එනිසා පොඩි වෙලාවක් අරගෙන ඒ මේ සම්පූර් වීඩ එකම අහලා ඔයාට ඕන කරන දේවල්ටික අරගන්න ඒකින් අට ගොඩක් වටිනාගමක් ේවි ඒලවල් පේපකේදී මොන කොහොමද කරන්න ඕන කියෙනෙක් ගැන අවබෝධයක් එක් හොඳයි අපිය ම්මු ලින්ම එම්සිකව හතල වඩ වැඩි ලමයි කොහොමද කරන්න ඕන කෙනෙක් ගැන මතකතියා ගැන ඔයා කිසිම වෙනසක් කරන්න එපා විභාගෙදි පේපරික අතර ගත්ත ගමන් වද පන්තිවලදිී පේපරක් කරන විදිටම එMCකූ ගහන් කිසිම වෙනසක් කරන්න ඕ නෑ සාමාන්‍ය එසිකූ හතයට වඩා වැඩිල මයි ඒල්ල් පේ එකෙදී එසිකූ හතරියයට වඩා අඩුවෙන් වැදිල තිස්ගනන් වදි අවස්ථාව තියෙන හැබැයි ම මේ විඩියෝ එක ඉතරි ටික කියන ොට ර්ථතරේවි ඔට ඒ එහෙම නොවෙන්න කොහොමද කරන්න ඕන කියලා ඒ සාමාන්‍යෙන් එසිකු හතලිට වඩ ගහනකොට ගහනලා මේක් පන්තිවලදි එල් දේ විදියටම කිසිම බල්පෑමක් නවීකරත් ඔයායටට ෙමසිකි අතලි ට වදදින හොඳයි ඔයා ලොකු වෙනක් කර නොන්න නෑ දැන් අපි ලු එසික තිය හත්තරිය අතර ළමයි කොහොම කරන්නවන කියනක් ගැන මේලමයි එසිකේප එක තිහහත්තලිය අතරන ළමයි එසිේපක අතර හම්බුන ගමන් කරන්න පටන් ගන්න හිත තඉන්න එපා හැබැඒ කරන්න පැන පැන කොහොමද පැපැෙන කරනන්නේ මුලින්ම කරන්නවන පලි ප්‍රශ්න කියල නීතියක් නෑ සමට පලි ප්‍රශ්නයක ටිකමාරුව එකක් වගේ පේනවන නව එකල්තඇර ලඩින් පැල ගිහිල්ලා ඊලන්ගේ දෙවන MCකිවකරය පලින කියවන්නවත් එපා ඒවිදිර අමාරු ප්‍රශ්න සහ ඒවගේම කියවල තේරුම් ගන්න වෙලායන ප්‍රශ්න පලවිනි වටේදී කරන්න එපා ඒව දිහා ඇහැක් කැරලත් බලන්නපා ඒවගේ ප්‍රශ්න අඳුරගන්න පුළුවන් වචනයක් දෙයක් කියවදදීම. මුල්මටේදී ඔයාට ශුවම එකට ගහන්න පුළුවන්MCීකි තියෙනවන කිය තියෙන්න්නේ කියද ඒ ටිකට ගහන්න තෙවනි වටේදී අර අතෑරලා පැනබැෙන ආපු ප්‍රශ්ටික ටි කරන්නගත් කිසින් වෙලාවක පලිනි ප් වටේද අමාරු ප්‍රශ්න කියවන්න කාල ගත කරන්න නිපා මොකද දෙවනි වටේද ඔයා ඒක හදන්න ආපුුවම තවසරයක් කියවනවට නිකන් තේරුමක් නැතුව වෙලාවනාස්තිි කරන ඒහිදා පලිනිි වටේ දී වගේ MCකු දිහා ඇහැක් කරල බලන්නනිපා. ඊළඟට දෙවනි වටේදත් ඔයා ගහන් අර ගණන් ටික කියවල හදන්න. හැබැයි ඒලත් තියෙන අමාරු ගණන් ටික තුගනි වටේටත් තියන් සමහර ගණන් තියෙනවා ඒක එල්ලිද පැයක්ක් වුණන තින්න පුලුව. ඒගේ තමයි තුංගනිවට දාන්නේ. තිීරය දන්න සමීකනයක් දෙයක් දාපු මුත්තර අරගන්න පුුවන් ටික මයි දෙවනිටේ දහ දන්නවා මං මේ කියන ටික නැති වනත් පන්තිල සාම එසිකු තිහත් ස්පාගන්නලමට එල් පේෙදිත් ඒවගේ එම්සිකු ගානක් ගහන පුළුවන් හැබයි මම කියද හරිරම පිරිි පැත්තොත් එසිකු තිහත් ස්පක් හන ලමේටඋනත් එල්පේපේකෙදිී හතලිය පන්නල එම්සිකු ගහනපුළුවන් ඔයා ගහන හැමම් සිකුව එකින්ම ජීවිතේ තව ස්ටපයක් කියහලයනවා කෙල් හිතාග ලකුණක් පවා වැදගත්ත. හොඳයි දැන් අපි බලමු මෙන්න මේ ළමයි ගැන එම්සික තිහෙට වඩා අඩු ලමයි ගන. දැන් ඔයාල කොහොමට එම්සිකය ගොඩයන්නේ. හිතන්න බාගෙට හදපු හරියට බොක්ක තියන්න බැරිවුුණ හරියට සේරුව තියන්න ැරි සරුංගලයක් ගැන හිතම් ඒක අපි එක්ම පාරය හැම දාම ඇදැන් දිව්වා කියලා කවදාවත් වැඩියවඋඩ කරනගන්න පුළුවන්ද බෑ එන අපි කරන්න ඕනමකක්ද පාර වෙනස් කරන අපේ සරුගල හරියට හලන්තිය ැනකගේ නොව හුලන් හමන පැත්තරල්ල හරිට නූල් දෙන්න නො එතොට ඒ කෙලින් කලින් ගියාට වඩාඋුඩක් යනවා අපි සරුගලය වෙනස් කරාද. නෑ ඒ කලින් අර තිබුණ බාගට හදපු සරංගලේ තමයි එඒ අපි වෙනස් කරන්න ඕන අපේ පාර මගේ මේ ීඩිය එකේ වැඩිපුරු මවදානය දෙන්න මේ මම දැන් කියන දවල්ටික එMCකු තිහට වඩ අඩුවෙන් ඉන්න ලමයිට දීලා යාලොව ගොඩදානයකට මගේ ප්‍රධානරමුණත් ඒකයි ඔය MCක විසිපහක් වගේ ගානක් ගහන කෙනෙක් නං ඔය මුලින්ම මතක තියයාගන්න ේ එම් සික හතරිස් පහක්ගහන්න බෑ සති දෙකක් උපරිම වැඩගරත්ත අපි ඇත්ත පිළි ගනිම් එසක ඉන්න ලමෙක්ට ඒකක් ගන්න බෑ මේ පොඩිකාලය තුළටඒට අඩුමතරම අවරුද්ධක් වත් එකකට වැඩ කරන්න ඕොන් එතෝට එස්සක කින්න ලම එට රෑන්කට පවායන්න පුලුව හැබැයි දැම්බෑ දැන් ඔයා ගහන්න එම්සිකු දහටද විස්සද විසිපහද අන්න ඒ ගාන අඩුම තරම අපි ම්සිකු හතලියක ගේන්න බැරි වුනත් එමසිකු තිස් පහකරන ගන්නන පු ඒ හින්දා මේ මට්ටම ඉන්න ළමයි මං කියන විදිරම වැඩ කරන්න ඔයාට පේපරගේේ පැය දෙකක් හම්බෙනවන ඒකෙන් පැය එක මාරක් හෝ පැය එකයි හතලිස් පහක් විතරම ඔයාට කරන්න පුළුව මටම තින හිමසිකුත් තිස් පහක් විතරක් කරන්න. අනිත් ඒව දි ඇහැක් කරලොවත් බලන්නපා ඒලොල් පේපය එක සාමාන්‍ය මට්ටම ඉන්න ලමෙක්ට ඉන්න ඕන ළමෙට්ට කරන්න පුුවන් මසිකුත් තිහතිස්පා අනිවාරම තියෙනවා. අමාරු කරන්නේ ප්‍රශ්න දහයක් පහලුවක් වගේ තයි එතනත් ගොඩක් මමාරුව න්නේ එසිකු පහක් වගේ. ඒ හින්ද ඔය අමාරු ප්‍රශ්ණ දහය පහලගෙනන හිතන්නේ නැතුව. එමසිකුත් තිස් පහක්. පෑය එකමාරක් එක හ පහක් විතර තිස් සෙම කරන්න. උපරිම බරදාල ඒටික අර කලින් කිව්ව විදියට එම්සිකිවලින් පැන පැන කරන්න පුළුවන් එඇ මුලින් කරලා අමාරුව විළඟ වට එති කියල කොහොම හරි එමසිකුත් තිස්පහක්. පෑ කාමාර එක හ පහක්තිස්සේ උපරිම කරලා. ඉතිරි පැය භාගෙ හරි විනාඩි පහළවේදි හරි ඉතිලි ප්‍රශ්න පහළවක් තියෙනනේ ඒ වලට කනා ගහන් අපි හිතමු මුලින් ගහපු එMCකුත් තිස් පහෙන් එම්MCකුත් ජිසිනාමයක් තිහක්වත් හරිගයා කියලා මොකද පෑකා මාර්ක රහටිරිස් පතිස්වා ටික විතරය කලදී එතකොට ඉතිරි කනා පහළවෙන් පහක් හයක්වත් හරි ගියා කියලා එතකොට ඔයාට පේපර එකේ කිසිම් ලුණ ගාන කරන්න පුළන් පැත් දෙකට සම්පූර් පේපරක මුළු ප්‍රශ්න පණහම කරන්න ගිහිලානාගන්නට ොඩා ඒක්‍රමේ හොඳයි වාට න ඒවිදිරි කොත් අටලකුණු ඩිරගන්න පුළුව කිසිම වෙලාවක සුන්දර ලෝක වලින් එපා හැමතිස්ෙම තාර්ථෙක විදිට වැඩ කරන්න කොහොමද කිය බල එතකොට අට ගොඩයන්න පුුවවා හොඳයි මට මේ විඩියුව එකෙන් නොයාලට කියන්න ඕනකරපු MCකි ගහන් උපක්්‍රමටික කිය ලිවරයි මම කියපු විදියට මනිවාරයෙන්ඒ කක්‍රම පාවිච්චි කරන්න ඒලෝ ලිබාගේ හොඳින්ම කරගන්න පුළොන් එඇන්න කියලා සුබපතන ගමන් අදර මෙතනි සමුගන්න්නවා ජයවේවා